ඉතා විරල වලයාකාර සූර්ය ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට හිට මිසේ එක උදා වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට දිස්වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසටයි. සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ යා අතර ඍජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විටයි. එවිට සඳහි සෙවනැල්ල පෘථුවි කෘෂ්ණය හරහා ගමන් කරන අතර පෘථුවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරනු ලබනවා. මේ අවස්ථාවේදී සඳ සාපේක්ෂව කුඩා විට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වළල්ලක් වටේට පිහිටෙන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේදිස්සේ. එවැනි වළයාකාර සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව හිට ලෝකවාසීන්ට හිමිවේ. එය ශ්‍රී ලංකාවේ අපට දිසුනේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසයි. මේ පියවේ ඇසින් නොබලන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම වළයාකාර සූර්ය ග්‍රහණය හිට උදැසන මධ්‍යම අප්‍රිකානු ජන රජයේ සිට ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සෞදි අරාබිය, රෝමානිය, පකිස්තානය, ඉන්දියාව, චීනය හා තායිවානය වෙත ගමන් කරන අතර පැසිෆික් සාගරයේදී එය සමස් වනුයේ අවසන් වේ. හිට පෙරවරු 10:29ට පමණ මෙම සූර්ය ග්‍රහණය කොළඹ නගරයට දිස්වන අතර පසුවර 1:09 දක්වා එනම් පැය දෙකෙහි විනාඩි 50කට ආසන්න කාලයක් තුළ මේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වේ. ග්‍රහණ උපරිම අවස්ථාව වෙන පෙරවරු 11:51 වන විට චන්ද්‍රයා සූර්ය තැටියෙන් 30%ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව මෙම සූර්ය ග්‍රහණයේ ආරම්භය සහ අවසානය දිස්වේ. ඉතා විරල මෙවැනි සූර්ය ග්‍රහණයක් නැවතත් අපට දැකගන්නට ලැබෙන්නේ වසර දෙකකට පසු, එනම් 2022 වසරේ ඔක්තෝබර් 22 දායි.